නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දෙයක්. ගාමිණී මාත්‍යා. ඔය මහේෂ් රඟන්නේ අපිට පේන්නයි. අර කතාවකුත් තියෙනවනේ. උඩ පැන්නොත් බිම වැටේ කියලා. ඔය රංගනේට වැඩි ආවිසක් නෑ. ඕ නැවිද මම කියන්නේ මිනිහා අපි ළඟ වැඩ කරනකොට හොඳට වැඩ කරගෙන හිටියානේ වැඩ කරන කතාවක් නෙමෙයි ගාමිණී මහත්තයා මම මේ කියන්නේ එන මෙහෙන් ගිය විදිය මිනිහා වැරදි දැන් ගිහින් හැසිරෙන විදිය වැරදි ඕකයි මම කියන්නේ ඒ අපිටනේ මිනිහට නරකක් වෙන්න කියලා අපි හිතන නරකයි මිනිහා ඉන්න තැනක හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන් වේවයි කියලා අපි හිතන දුනේ යාමිනී මහත්තයලගේ හිත හොඳයි. ඒකනේ මොනවත් කරන්න බැරි. දැන් අපි ළඟ වැඩ කරනකොට හොඳ වෙන්නත් පිටතැනක වැඩ කරනකොට නරක වෙන්නත් දෙවිදියක් තියෙන විදියක් නැහනේ. මහේෂ් දක්ෂයා. මිනිහා ඉන්න තැනක රස්සාව කරගෙන හොඳට ඉඳී. දැන් එතකොට බයිසිකලයේ කෙල්ලෙක්ව නැග්ගගෙන මේ රවුම් ගහන එක හොඳයිද? ඒක මහේෂ්ගේ කැමැත්තනේ. ඒකෙල්ල පීටර්ගේ දුවද? මට කොහෙන්ද දුවලා? ඒකෙල්ල මගේ දුවෙකුත් නෙවෙයි. ඒ කියන්නේ අපි දෙන්නටම අදාළ නැහැ මේ ප්‍රශ්නේ. ඌ කේන්තියේ හිතේ තියාගෙන ඉන්නේ. මට ඒක තේරුණා ඌගේ කතාවෙන්. දැන් මොනවද මහේෂ් කියන්නේ? මොනවද ඉතින් කියන්නේ? ඌ කියන්නේ මෙතනින් ගියාට පස්සෙලු ඌට හරි ගියේ. ඌක මොන බලු කතාවක්ද කියන්නේ ගාමිණී මහත්තයා? ඌක මෙහෙන් ගිහිල්ලා සතියයි. ඊට පස්සෙලු ඌ දිනුනුනේ. ඔය දිනුනුනා කියලා කියන්නේ කෙල්ලෙක් යාළු කරගත්තේ හින්දා. ඌයි තින් ඇත්තක්ද බොරුවක්ද කියලා කවුද දන්නේ? ඈ? ඔය වැඩ කරන තැන කෙල්ලෙක්ව කතා කරගෙන බයිසිකලයට නැග්ගගෙන ආවද කියලා කවුද දන්නේ? පියා මාදුවල ළඟින්වත් තියන්න බෑ. ඔය සරුව පිත්තල කෑල්ල. ඔය වැඩකට නැති කතා වැඩක් නෑ කතා කරලා ඉල්ල වැඩක් බලා ගන්නව කාලි නාස්ති කරන්න නතුව පිට. දැන් අමාදුවට සෑහෙන වැඩ ඇති. ඇයි විභාගේ ළඟයිනේ? ඈ? පාඩම් කරනවා ඇති. ඒක තමයි මේ තේකක්වත් හදාගන්න විදියක් නෑ කෙල්ල පාඩම් කරන නිසා. ඉතින් දෙයනේ මට කියන්න එපා. මං හදලා ගෙනත් දෙනවනේ. මම දන්නේ ගාමිණී මහත්තයර මොනවද ඕනේ කියලා. පිට ඕනේ. කෙල්ලදයි. ගාමිණී මහත්තයා දන්නවද? මම ගමේ ඉන්න කාලේ තේ කඩේක තමයි වැඩ කළේ. තේ ගැන ඉතින් මට කියන්න එපා. ටිප් ටොප් එකට මම තේක හදන් ඉන්න. මං ටක් ගාල හදාගෙන ඉන්න. මට කියන්න බෑ දෙයියනේ මම දන්නේ නෑනේ. හලෝ කොහොමද දුව? වරදක් නෑ. ඔයා ළඟ නම් මගේ නම්බර් එක නැතුව ඇති. මං සෙන්ඩ්‍රාන්ටි කතා කරන්නේ. ඔව් මං දන්නවා. ගෙදරද? ගෙදර ඉන්නේ. කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ? ඔව් කතා කරන්න පුළුවන්. හිතර දෙන දේවල් හැම තැනම කොහෙද මේ අපේ සනුක පුතා එක තීරණයක නැහැනේ එයා එක තීරණයක් ගත්ත නම් අද අපි තුන් දෙනාම එක තැනක මේ මට කතා කළේ සනුකගේ හිත වෙනස් කරන්න පුළුවන් ඔයාටම තමයි එයාගේ තීරණ වලට මැදිහත් වෙන මට බෑ මොකද බැරි ඔයා එක කරන්න ඕනේ නෑ මම එහෙම කරන්න කැමති නෑ. මේ අහන්නකෝ දුව. සනුක කොහොමත් බයයි. එයා ඉතින් කොහොමඩත් මා අහිංසක කෙනෙක් නේ. එයා කාගේවත් හිත රිදෙන්න වචනයක්වත් කියන්න ආස නෑ. මේ වෙලාවේ වාටේ මටයි ලොකු වගකීමක් තියෙනවා. මගේ සනුක පුතා වෙනුවෙන්. එයා ගන්න තීරණයක් එයා ගනි. එයා තීරණයක් ගන්නේ නෑ. ඒකනේ මම මේ වාට කියන්නේ.
මට ඔය ගැන කතා කරන්න දෙයක් නැහැ. කොහොමද මම ඔය ගැන කතා කරන්න කැමතිත් නැහැ. අනේ ඇයි ඔයා එහෙම කියන්නේ? ඔයා ওই ටික සනුක මහත්තයට මරන් කියනවද? ඔයත් මාතක තරහෙන් දින්නේ. යන්නේ නැහැ. හරි. මං සනුක පුතාට කතා කරන්න. හොඳයි. බල හැමෝම මේ මිනිස්සයාට බැන්න. නින්දා කරා අපහාස කරා. මොනවද නොකිව්වේ? ඒත් මං එදක් කිව්වා. ලොකු සර්ගෙන් කවදාවත් අපිට අවැඩක් වෙන්නේ නැහැ කියලා. දැන් ඒක අද ඔප්පු නැද්ද? දැන්වත් මේවා පිළිගනින්නilla. අවුරුදු 40 50ක් විතර කැඹරුවට පස්සේ ඉතින් අපිට මේවා ලියලා දෙන්න ඕන තමයි තාත්. දනුක. හරි හරි උඹලා දෙන්න ඇවිසිලා මෙතන ගහමරා ගන්න තු හිටහල. ඒ කතාවමද? නෑ මේව කතා කරන්න ඕන අම්මේ. අයියා කියපු කතාව ඇත්තනේ තාත්තේ. අපිට මේ වගේ උරුමයක් තියෙනවා තමයි. අනේ උඹලගේ කේස් පැලේන තර්ක. ඔය හැමදේම කරේ වෙන කවුරුවත් නෙවෙයි. දිනිති. ඒකී ඒ කරපු දේ වටිනාකමත් රැකගෙන තමුග තත්ත්වෙත් රැකගෙන දැන්වත් ඉන්න බෑ උඹලට. ඔය මිනිස්සු කවදාවත් අපිට ආදරෙන් සැලකුවේ නෑ ආච්චි අම්මේ. උඹලා මොන තරම් ජරා මිනිස්සුද බලහල්ලා. හොඳ දෙයක හොඳක් දකින්න තරම් උඹලා ආවංක නෑ නේද දරුක? තාත්තේ. ලොකුසල්ලා මෙච්චර කාලයක් අපිට සැලකුවු විදිය මං හොඳටම දන්නවා. දැන් මොකද්ද මේ මිනිස්සුත් එක්ක උඹලාගේ තියෙන වෛරේ? දැන් ලොකුසර් මොකද උඹලාට කරපු වරද? අඬ අඳින්න දීලා අපිට මේ ගෙවල් දොරවල් වල ඉඳ හිටින්න දුන්නේ එකද කරපු වරද? හරි හරි දැන් ඔක නවත්ත ගන්න. නෑ දෙයනේ හරි දෙයට හරි කියහල්ලකෝ. කුහක නොවි. ලොකුසර් මෙච්චර ලොකු දෙයක් කරලා අපිට දීපු මැසේජ් එක අපි හරියට තේරුම් ගන්න ඕන. ලොකුසර් කියන්නේ ආවට ගියාට දෙයක් කරන මිනිහෙක් නෙවෙයි. ප්‍රශ්න පත්‍රයක හැම වෙලාවෙම උත්තරේ ලියන්න හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැනේට අපි හරියට උත්තරේ ලිව්වේ නැත්තම් අපි විභාග පේ. කොහොමවත් අදින් පස්සේ අපිට මේ දේවල් සින්නක් කර අයිති වුණත් අපිට ඕන විදිහට මේ ජීවත් වෙන්න බෑනේ. හරි දැන් මොකක්ද කියහම උඹට ජීවත් වෙන්න ඕන විදිහ? අයියෝ ඇතියානේ දැන් අතල් කරන්නකෝ. තාතර මේවා කියලා වැඩක් නෑ. දැන් වැඩක් ඇතුව හරි නැතුව හරි මට තේරුම් කරලා දීහම උඹ මොකද්ද මේ කියන්න හදන හරුපේ? දැන් ඔක නවත් දහල්ලා. දනුකේ උඹ ගිහින් මේ වැඩක් බලාගෙන. ඉතර කාලි කන්නේතු. මන්න මගේ ජීවිත කාලයට මේ ලොකු සර් කරපු දව අමතක කරන්නේ නෑ. උඹලත් අන්නේ මේ විදිහට හිතහල්ලා. මොකද කවදා හරි මේවා අයිති වෙන්නේ උඹලට. දැන්වත් ඔය උද්දච්චකම් වල සීමාව තියාගනින්න. ආයිමතරමයි කන්දකට හැෙන්න නිකන් නිස්කාරණේ මනුස්සයට දොස් කියන හැම නෙමෙයි. අපි ඉලිවරණ දීපකෝ. Growing Bapat Bavak ලබා දෙන අග්‍රගන්‍ය ආයුර්වේද සාරයන් 16ක් Fan Lovely Ayurvedic Care. Okay. I will send message. Yeah. Okay, take care. Good evening, Jaya Mahatya. Ah, good evening. Munad Bandi. Tea or coffee, fruit juice, lemon juice. Tell me your favorites. I am going to the kitchen and 10 minutes only badu baba. Then I'm good bonna da. Why? Coffee ka bum. No thanks la. Ape din talk kalot ekko tea or coffee natta rice and vegetable e wage deyak ne. Wedagath deyak katha karenne ma nanne. By the way, මං ආසයි එහි විස්තර අහන්න. ඒ කියන්නේ බ්‍රිටිෂ් වල ස්ටෝරිස් අහන්න ආසයි. යස්. ලාල්ට මොනවද දැනගන්න ඕනේ? ජයන් මාත්‍යා මේ ක්වීන් එලිසබෙත් දැකලා තියෙනවද? යා, ෂුවර්. මයි ගොඩ්. මේ ඇත්ත එකටම දැකලා තියෙනවද? යා. මං එකපාරක් බකින්ගම් පැලසෙට ගිහලා තියෙනවා. You are very lucky. You are very lucky man. Then එතකොට Princess of Charles අර චාස් කුමාරයා කුමාරයා කිව්වට ඉතින් මොන උටුන්නද නේ හිත අනිදම යන්නනේ ඉන්නේ එයා එයාව දැකලා තිනා ඔව් මම දැකලා තිනා යාළුවා ෂි ඕ ඒ
අතින් මං කොච්චර අන්ලකි මෑන් කෙනෙක්ද. මං ඔය කිසි දෙයක් මගේ ඇත්ත එකට දැකලා නැහනේ. කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. අපි දවසක යමු ලාල්ලේ. What? එහි කිවි? England? Are you serious? Serious? ලාල්ට යන්න පුළුවන්නේ? ඒ කියන්නේ මාව එක්කනද? අනිවාර්යෙන්ම. Thank you. Nice to meet you, Jan Mata. Thank you very much. Then I am going to England, Buckingham Palace, looking to Queen Elizabeth. Inder, wait. 5 minutes. I am bringing a hot of coffee. Yeah? Okay. I am going to fly. Yes, sir. Hello? Teja? Mango at a gun, Hitty. Hey? What are you doing? What are you doing? What are you doing? I'm not going to be able නෑ. ඕවනේ. සින්නා කරම ලියලා. ඉතින් හොඳයිනේ. හොඳයි තමයි. ඒත් ඉතින් ඒ මොකක්ද අවුල? ඔයා දන්නවද? දැන් එයාලා කරන්නේ ලොකු සර්කින් දෙ විතරයි. එයාව දෙයියෙක් වගේ අදහන්. ඉතින් අපිට මොකද? ඒක අපිට ප්‍රශ්නයක් වෙයි මතීෂ. ඒ කොහොමද? මතීෂ ලොකු සෙව් ඒ දේවල් කරන්න නිකම්ම නෙමෙයි. මොකක් හරි ලොකු දෙයක් හිතේ තියාගෙන. ඒක අපිට පේන්නේ නැහැ. තව ටික දවසකින් මේ ගෙදර අය ඔයාට විරුද්ධ වෙයි. මෙහෙ ඉන්නත් එපා කියයි ඔයාට. මේ ඔප්පුව ලියලා සේන ගුණවර්ධන අපේ මුළු පවුලම රූගඩයක් වගේ නටවයි. මගේ අයියටුණත් වචනයක්වත් මං වෙනුවෙන් කතා කරන්න බැරි වෙයි මතීෂ. එයා එන්න හදන්නේ මොකක් හරි ලොකු ප්ලෑන් එකකට. ඒක ඔයාට තේරෙනවද? ඔය කියන දේ මට තේරෙනවා. එතකොට අපිට මොකද වෙන්නේ? නෑ. අපිට මොකුත් වෙන්නේ නෑ. මතීෂ. අපිට අපි නැති වෙන්නේ නැති ජා. මගේ ගෙදරයි නැති වුණා වගේම ඔයාටත් වාගේ ගෙදරයි නැති වුණා. ඒක අපිට ලේසි වෙයි. ඔයා හිතන තරම් මේක ලේසි නෑ මතීෂ. මගේ ආදරේ කවදාකවත් වෙනස් වෙන්නේ නෑ. අපි දෙන්න ඉන්නවනම් ඔය කිසිම කෙනෙක් අපිට අදාළ නෑ. මේ වෙලාවේ අපි දෙන්න කලබල නොවී ටිකක් බලාගෙන ඒගොල්ලෝ මොකද්ද කරන්න හදන්නේ කියලා. මේක තමයි අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ. තේරුණා? තේරුණා. පප්පේ පප්පා කොහෙද යන්න හදන්නේ? ඒ මොකද මේ කවදාවත් නැතු උඹ මේ මං යන්නේ නැතන් ගැන අහන්නේ? මේ සිද්ධ වෙන්නේ මොනවද කියලා මම දැනගන්න ඕනනේ. ඇයි? ඒ මොකද? ජිහාන්ව මෙහෙට ගෙනල්ලා අනවශ්‍ය ප්‍රශ්න එක පැටලුව කියලා පප්පට හිතෙන්නේ නැද්ද? මං ජිහාන් එක කතා කරුවා මට තේරුණා ජිහාන්ගේ මානසික තත්ත්වය. ජානක මං උඹට කිව්වා ඒ ළමයිගේ ඔළුව අවුල් කරන්න එපා කියලා. නෑ නෑ මං ඔළුව අවුල් කරන්න ගියේ නෑ. මට ඉතින් කතා නොකර ඉන්න පුළුවන්ද? ඒ ළමයා මගේ වචෙන්ට මේ ආවේ මං කියන දේවල් ඒ ළමයට කරන්න පුළුවන් හින්දා. ජිහාන් මෙහෙට ආවේ පප්පාගේ වචෙන්ට නෙමෙයි. ජිහාන්ගේ සීයා පප්පාගේ වචෙන්ට.
උඹ හදන්නේ තවත් මෙතන අවුලක් හදන්නද? මම මෙතන අවුලක් හදන්න හදන්නේ නැහැ පප්පි. මං අවුලක් හදන්නේ මොනවා ලබා ගන්නද? දැන්වත් ඔය පලි ගැලින නවත්ත පංචාර. මෙතන වෙලා තියෙන විනාශය දැන් හොඳටම ඇති. ජහන්ට මෙහෙ උරුමයක් නැහැ කියලා සමාදිනන් කෑ ගහනවා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මෙතන තීන්දුව తీරන ගන්නේ මම. ජහන්ට තියෙන උරුමෙම මත ඉෂරක් තියෙනවා පප්පි. ඌට උරුමයක් තිබුණාට ඌගේ කරුමෙක විල නැහැ තාම. මතීෂ කියන්නේ බත් කන හරකෙක්. ජහන්ගේ ළඟින්වත් තියන්න පුළුවන් මිනිහද මතීෂ කියන්නේ? මොලයක් කියලා නාමයක් හරි තියෙනවා නම් අම්මා තාත්තා ඇතෑරලා පරම්පරාවක් ඇතෑරලා වෙනේ කියක් පස්සෙන් යයි. ඌත් වගේ ඉඳ ඔබට ඌ හොඳයි. පප්පත් එක්ක මේව කතා කරලා වැඩක් නැහැ. කතා කරලා වැඩක් නැහැ තමයි. පපප්පේ කෑගල ප්‍රශ්න දන්න බෑ. ෆැක්ටරි අයිතිය මට තියාගෙන ඒකේ මැනේජ්මන්ට් එක ජහන්ට බාර දෙන්නයි මට ඕනේ. මට ඒක කරන්න පුළුවන්. ඒක කරන විදිහත් මම දන්නවා. පින් අයිති වෙයි උඹ පැත්තකට වෙලා ඉඳපන්. මහේෂ් සෑහෙන කේන්දියෙන් ඇත්තේ. එක අතකට බැලුවහම ඉතින් අපිට කරන්න දෙයක්වත් නැහැ. මේ පීටර් කියන කරන දේවල් වලට ඒ කොල්ල හොඳටම ඇවිස්සීලා තියෙන්නේ. පීටර් මම මහේෂ් ඉන්නකනුත් කරේ ඉතින් මහේෂ් අවසන්ගෙන තාත්තේ. දනුක දන්නවද? අර හන්දියේ මාර්ගහයට තියෙන ටයර් ෂොප් එකට මෙහා තියෙන සර්විස් ස්ටේෂන් එක. ඔව්. මම ඊයේ ඒකේ අයිතිකාරයට පොඩ්ඩක් කතා කළා පණිවිඩයක් දැනගන්න. මිනිහා ඒ සර්විස් ස්ටේෂන් එක විකුණන්න දාලා තියෙන්නේ. එහෙමද? ඒ දැන හොඳයි. පාරයිනේ. හොඳට ඉඩකඩ තියෙන තැන. ආ. ඔව් මට මතකයි ওই තැන. දනුකගේ ආසාවක් නැද්ද ඒ වගේ තැනක වැඩක් පටන් ගන්න? ඒ වගේ තැනක මං කොහොම පටන් ගන්නද? ඇයි එහෙම ටාගට් එකක් නැද්ද? එච්චර ලොකු ටාගට් එකක් නැහැ. මොකටද ඉතින් බොරු කියන්නේ? අපි එතන ගත්තොත් අපිට කරගෙන යන්න බැරි වෙයිද? අතේ මගට දැනුක ගියා දාස. මේක නම් කරන්න බෑ තාත්තේ. ඊතර මෙතන වැඩ කරන්න කවුද? මෙතන වැඩ නවත්තලා අපිට එතන වැඩ කරගෙන යන්න පුළුවන් නේ. ඇයි හදිසි මෙහෙම තීරණයක් ගත්තේ? හදිසියක් නෙවෙයි. කොහොමදත් ඉතින් ඉදිරියට මේ වැඩ කරගෙන යන්න වෙන්නේ දනුකටනේ. දනුකගේ දියුණුවක් ගැනත් මං හිතන්න ඕනේ නේ. දැන්ම මෙහෙම දෙකට යන්න ඕනේ නෑ නේද? ඇයි